මම මහචාරය ගෝමිකුඩු ගමසූරිය මමද මෙතැන්ට ඇවිල්ලෙඉන්නේ ජාතික ජනබලවේගේ අපි ප්‍රතිපත්ති මාලාවක් එෙළි දක්ුවා විද්‍යහා තාක්ෂණ ඒකේ ප්‍රතිපත්ති සැසුම් කමිටුවේ නියෝජනය කරමින්. ඉතිං අපි ඒ ප්‍රතිපත්තිය එලියට දදි අපි පෙන්නවා අපේ රටේ පර්යේචනසා සංවර්ධන හරහා අගේ එකතු කළ බහණ්ඩ නි්පාදනය කරලා බණ්හසේවා. නිශ්පානය කරලා රටේ ආර්ථිකයට එක සම්බන්ධ කල්ලා අපිට ප්‍රයෝජනගන්න පුළුවන් ව්‍යාපෘති අරබන්න. ඉතින් එකද අප කෙටිකාලින මධ කාලින් සහ දීර්ඝකාලීන ව්‍යාපෘති තෝර ගත්ත. ඒකෙන් අපි මේ කෙටිකාලීන ව්‍යාපෘතිවලින් එකක් ගැන කතා කරන්න තම මෙතෙන්ට ආාවේ. මේ එතනද අපි ඇත්තටම උත්සාහ කරන්නේ තැන් අපි පර්ේෂණ හරහානෙේ අගේ එකකුතු කළ බාණ්හ සය වනිපද වෙන්නේ එතතුකොට. පර්ේෂණ දැනට අපේරට කෙරිච්චේව ගඩක් තියෙනවා. එනමුත් ඒවා ආර්ථිගේයට සම්බන්ධ කරගෙන නෑ ඇති ඇතට මේ පවල ෆොස් පේ් ඉදිදිය සම්බන්ධ දිග කතාවත්තිනො. ඒක ඇත්තටම එහෙමක් එකනෙ පර්ේෂණ කරලා ඉවරයි.ඒට දන් රජයට තව වීදන් කරන අවශ්‍යනහැ පර්ේෂණ කරන්න ඉඒ නිසා අපි මේ ව්‍යාපෘතිය ඉත්සරහට අරගත්තා ඉදිරියට ගිනිියයන්න මොකද රජයට වියදමත් දරන්නෝ නෑදැන් එක කරන්න ඉති එතකොට. මේක හරහා බලාපොරොත්තු වෙන්නේ ද මේකින් වෙන්න ඇත්තටම මේකේ විද්‍යාත්මක පසුබිම මේ ව්‍යාපෘතිය වන්නේ මුළු ජීවිතයම කැපකරපුු අප පොවිස ඔලිව ඉලපෙරුම මහත්මයා විස්තර කරාව එක විද්‍යාත්මක පසුබීම සරලව කිවොත් වෙන්නේ මේ පොස්පේට් මේ අපේ ජාතික සම්පතක් නමුත් ඒක ඒ විදිහට කර්මාන්තවලට කියලා දේශියෝ කරගෙන තිබුණ නෑ මෙචරකාල් ඉතේතකොට අපි දැන් කරන්න හා ගන්නේ ඒක දේශීව නිෂ්පාදනය කරලා ඉස්සරහට ගන්න එතකොට මේකින් දැනට මේ ෆොස්පේට් සම්බන්ධ පොහොර අපි ආනයනය කරනවා එතකොට පිටරට යන ඩොලර් ප්‍රමාණීතුරු වෙනවා අපිට අඩුමිල්ලට මේක නිෂ්පාදනය කරන්න පුළුවන් ඊළඟට ගොවියාට හොඳ මට්ට මේ පහොරත් හම්බ වෙන අඩුමලට තම් වෙන ඉති ඔය ටික තමයි මේ ව්‍යාපෘතින් වෙන්නේ එතවට අපි ඒක ඉදිරියට ගිියන්න තමයි මේ ඇස්වෙන්. මෙතනින් කරන්න හදන්න මේ ලංකා පොස්පෙට් ස මාගමින් මේ යන විදිහටම ලබාගෙන එති එකන එතකොට මේ තැන් අපි සාමාන්‍ය මේ ජාතික සම්පත්න පරිසරය ගැන හිතන් ඩෝනා ගොඩාක් දේවල් තියෙනවාන්නේ ඒව ඔක්කෝම ඇත්තටම ැ මේ සමාගම හහා ගුරද දෙවල් ඇැසි කරල තියෙනවාන්නේ නේද වනුමැති අරන් ඒවා ඉගැ සිම් ප්‍රශ්නයන්න නේද එතකොට ඒ ඔක්කොම හරි තොට මෙතනින් අරගෙන අපි අගේ කුතු කළ බාන්ඩේ විදිහට යන්නේ කෙටි කාලීන බෝගෝවලට ලබාගන්න පුළම් පොහර නිෂ්පාදන.